අයිබෝවන් ශාක කායික ක්‍රියාවලිය ප්‍රශස්තව පවත්වා ගැනීම හත්වෙනි පාඩමේ 7.2 කොටස ශාක ශ්වසනය තමයි අද අපි සාකච්ඡා කරන මාතෘකාව. ඔබ දන්නවා සජීවී ශාක සෛලවල විවිධ ජීව ක්‍රියාවලිය සිදුවෙනවා. අපි මුලින්ම ඉගෙනගත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියකට හොඳ උදාහරණයක්. ඊට අමතරව මේ ශාක සෛල තමන්ගේ ප්‍රමාණය වර්ධනය කරගන්නවා, තමන්ගේ සංඛ්‍යාව වර්ධනය කරගන්නවා ගුණණය වීම මගින්, ඒ වගේම තමා යාලා ශ්වසනය සිද්ධ කරනවා, නැගේ විවිධ ජීව ක්‍රියාවලි සිද්ධ කරනවා. හැබැයි අපි දන්නවා මේ සියලුම ජීව ක්‍රියාවලට ඇතැම් විට එකක් දෙකක් හැරෙනකොට මේ අනිත් සියලුම ජීව ක්‍රියාවලට ජීවීන්ගේ ශක්තිය අවශ්‍යයි, ඒ වගේම තමා ශාක සෛලවලටත් මේ විදිහට ශක්තිය අවශ්‍ය වෙනවා. ඉතින් මේ ශක්තිය ලබා ගන්න එක ක්‍රියාවලියක් තමයි ශ්වසනය කියලා කියන්නේ. ඉතින් ශ්වසනය අර්ථ දැක්වීම ගත්තොත් ශ්වසනය කියලා කියන්නේ කාබනික සංයෝග එන්සයිමීය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් බිඳ හෙලීමෙන් ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලිය. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේදී අපි ඉගෙන ගත්තා සූර්ය ශක්තිය රසායනික ශක්තිය විදිහට කාබනික සංයෝග මත තැන්පත් කළා. ප්‍රථම ස්ථායි ඵල සෝරි ප්‍රධානම වශයෙන් ග්ලූකෝස් වල තැන්පත් කළා. ඉතින් මේ විදිහට මේ තැන්පත් කරගත්ත කාබනික ශක්තිය නැවතත් ජීවීන්ට පරිභෝෂණය කළ හැකි ශක්ති ආකාරය බවට, ඒ කියන්නේ ATP බවට පරිවර්තනය කරගන්න ක්‍රියාවලිය තමයි ශ්වසනය කියලා කියන්නේ. ඉතින් මේ අර්ථ දැක්වීමේදී අදාළ ශ්වසනයට අදාළ සමීකරණය අපිට ලියන්න පුළුවන් C6H12O6, ඒ කියන්නේ ග්ලූකෝස් කියන සංයෝගය ඔක්සිජන් අණු, ඒ කියන්නේ O2 අණු 6ක් එක්ක සංයෝග වෙලා එන්සයිමීය උපස්තර ආශ්‍රිතව කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට බිඳ හෙලිලා ඒකේ අන්තර්ගත වෙලා තියෙන ශක්තිය නිදහස් කිරීමේ ක්‍රියාවලියක් වශයෙන්. ඉතින් ශ්වසනය අර්ථ දැක්වීමේදී මේ අර්ථ දැක්වීමත් මේ සමීකරණයත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ශ්වසනය අපි කතා කළා වගේ සජීවී සෛලයක පණ රැකගැනීමට ශක්තිය භාවිතා කරලා සිදු කරන ඕනෑම ක්‍රියාවලියක් සිද්ධ කිරීමටත් ඉතාම වැදගත් වෙනවා. අපි බලමු මේ ශ්වසන යාන්ත්‍රණය මොන වගේද කියලා. මේ ශ්වසන යාන්ත්‍රණය ප්‍රධාන ප්‍රියවර තුනකින් සමන්විත වෙනවා. එක් තමා ග්ලයිකොලිසිය, ක්‍රෙබ්ස් චක්‍රය සහ ඉලෙක්ට්‍රෝන පරිවහනය කියන ආකාර තුන. ඉතින් අපි බලමු මේ එක එකක් කොහොමද සිද්ධ වෙන්නේ, මොනවද එතෙන්දී නිපද වෙන සංයෝග එහෙම කියලා. බලමු පළවෙනිම පියවර ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය කියන්නේ C6ක් තියෙන, කාබන් 6ක් තියෙන ග්ලූකෝස් කියන සංයෝගයේ අණුවක් කාබන් 3ක් පමණක් තියෙන පයිරුවේට්, එහෙම නැත්නම් පයිරුවික් අම්ලය කියන සංයෝගයේ අණු 2ක් බවට බිඳ හෙලීමේ පළවෙනි පියවර තමයි ග්ලයිකොලිසිය කියලා හඳුන්වන්නේ. මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ සෛල ප්ලාස්මයේදී. ඉතින් මෙහිදී ප්‍රතිඵල වෙන්නේ අර කාබන් 3 පයිරුවේට් අම්ලය අණු 2කුත් ඇඩිනොසින් ට්‍රයිපොස්ෆේට්, ඒ කියන්නේ ATP අණු 2කුත් ඔක්සිහරණය වූ නිකොටිනමයිඩ් ඇඩිනීන් ඩයිනියුක්ලියොටයිඩ් හයිඩ්‍රජන් NADH2 අණු 2කුත් තමයි මේකේ ප්‍රතිඵල වෙන්නේ. එතකොට මේ පයිරුවේට් අම්ලය හදද්දී එහෙනම් ග්ලූකෝස් අණුවක තියෙන ශක්තිය නිදහස් කරනවා ATP අණු 2කටත් NADH2 අණු 2කටත් වශයෙන්. මෙතෙන්දි මේ NADH2 එහෙම නැත්නම් ඔක්සිහරණය වූ නිකොටිනමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියොටයිඩ් හයිඩ්‍රජන් කියන එක පටලවා ගන්න එපා. NADPH2 එක, NADPH2 හැදුනේ ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝක ප්‍රතික්‍රියාවේදී. ඉතින් මේ NADPH2යි NADH2 කියන්නේ ආකාර දෙකක්. මේ NADPH2 වල විදිහට නෙමෙයි, රසායනික සංයුත් විදිහට නෙමෙයි, NADH2 වල ශක්තිය ගබඩා කරගෙන ඉන්නේ. ඒක මේ ඒ වටහා ගැනීම විතරක් තියාගත්තම ඇති දැනට. ඉතින් අපි බලමු මේ ග්ලයිකොලිසිස් සිද්ධ වෙන ක්‍රියාවලිය. මෙතන මේ පින්තූරෙන් හොඳ පැහැදිලිව පෙන්නුම් කරනවා ඔබට කාබන් අණු 6ක් තියෙන ග්ලූකෝස් කියන සංයෝගයේ එක අණුවක් කාබන් අණු 3ක් තියෙන පයිරුවික් ඇසිඩ්, එහෙම නැත්නම් පයිරුවික් අම්ලය කියන සංයෝගයේ අණු 2ක් බවට බිඳ හෙලනවා. මෙතෙන්දී එන්සයිමීය ක්‍රියාවලිය ගොඩාක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එන්සයිම ගොඩක් මේ ප්‍රතික්‍රියා මාලාවට දායක වෙනවා. ඒ වගේම තමයි එතෙන්දී නිදහස් වෙනවා ATP අණු 2කුත් NADH2 අණු 2කුත් වශයෙන්. ඊළඟට දැන් මේ විදිහට පයිරුවේට් අම්ලය, පයිරුවික් අම්ලය නිපද වුණාම
අපිට කියන්න බෑ ශක්තිය ග්ලූකෝස් අණුක තිබුණ ශක්තිය සම්පූර්ණයෙන් නිදහස් වුණා කියලා. මොකද ග්ලූකෝස් අණුක තියෙන ශක්තියෙන් කොටසක් ATP සහ NADH2 වලට නිදහස් වුණාට තව කොටසක් තාමත් පයිරුවික් අම්ලය තුල ගබඩා වෙලා තියෙනවා. එතකොට මේ ටික විඝටනය වෙන්නේ කොයි විදියටද කියන එක. එහෙම නැත්නම් පයිරුවික් අම්ලය තවදුරටත් පරිවෘතියට ලක් වෙන්නේ කෙසේද කියන එක තීරණය කරන ප්‍රධාන සාධකයක් තියෙනවා. ඒක තමයි සෛලවල තියෙන ඔක්සිජන් ප්‍රමාණය. එහෙම නැත්නම් සෛලවලට තියෙන ඔක්සිජන් සැපයුම කියන දේ. මොකද සමහර සෛල තියෙනවා ඔක්සිජන් හොඳට ලැබෙන සෛල. ඒ වගේම තවත් සමහර අවස්ථාවල සමහර ශාකවල සමහර ජීවීන්ගේ සෛල තියෙනවා. ඒවට ඔක්සිජන් හම්බ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ජලය යට හැදෙන ශාක කොටස් වලට සමහර වෙලාවට ඔක්සිජන් අඩුවෙන් හම්බ වෙන්න පුළුවන්. හිතන්න අපේ හදන භෝගයක් වතුර ගිලුණා කියලා. ගිලිලා දවස් දෙක තුනක් තිබුණම මේ භෝගයට වායුගෝලයෙන් පුටික හරහා ඔක්සිජන් ලබා ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවල සෛලවලට ඔක්සිජන් හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඔක්සිජන් ලබා ගද්දී පයිරුවික් අම්ලයේ විඝටන පරිවෘතියට ලක් වෙන විදිහත් ඔක්සිජන් නැති අවස්ථාවලදී පරිවෘතියට ලක් වෙන විදිහත් ආකාර දෙකක්. මෙතෙන්දී ඔක්සිජන් සාමාන්‍ය තත්ත්වයට යටතේ ශාක සෛලවලට ලැබෙනවා. එතෙන්දී පයිරුවික් අම්ලය පරිවෘතියට ලක් වෙන ආකාරයට අපි කියනවා ක්‍රෙබ්ස් චක්‍රය කියලා. මේ ක්‍රෙබ්ස් චක්‍රයට පයිරුවික් අම්ලයක් එක පයිරුවික් අම්ලයක් ඇතුළු වීමෙන් ATP අණු එකකුත් NADH2 අණු හතරකුත් FADH2 අණු එකකුත් නිපද වෙනවා කියලා කියනවා. මෙතෙන්දී ඔබ මේක විවිධ පොත්වල විවිධ ආකාරයට දකි. සමහර වෙලාවට දකි ඔයගොල්ලෝ ක්‍රෙබ්ස් චක්‍රයේදී NADH2 අණු තුනක් පමණක් නිපද වෙනවා කියන එක පයිරුවික් අම්ල අණුවකින්. ඒක වැරදි නැහැ. ඇත්තටම මෙතෙන්දී සිද්ධ වෙන්නේ පයිරුවික් අම්ල අණුව කෙලින්ම ක්‍රෙබ්ස් චක්‍රයට ඇතුළු වෙන්නේ නැහැ. ක්‍රෙබ්ස් චක්‍රයට ඇතුළු වෙන කලින් පයිරුවික් අම්ල අණුවක් විඝටනය වෙනවා කාබන අණු දෙකක් සහිත සංයෝගයක් බවට. එතෙන්දී මේ විදිහට පයිරුවික් අම්ල අණුව කාබන අණු දෙකක් සහිත සංයෝගයක් බවට පරිවර්තනය වෙද්දී එක NADH2 අණුවක් නිදහස් කරනවා එක පයිරුවික් අම්ල අණුවකින්. අන්න ඒ NADH2 අණුව එකතු කරගෙන තමයි ක්‍රෙබ්ස් චක්‍රයේදී මුළු NADH2 අණු හතරක් නිපද වෙනවා කියන්නේ. නමුත් ඇත්තටම ක්‍රෙබ්ස් චක්‍රයේදී එන්සයිමීය ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ නිපද වෙන්නේ NADH2 අණු තුනක් පමණයි හරි විදියට බැලුවොත්. නමුත් අපේ විෂය නිර්දේශයේ ඒ ප්‍රතික්‍රියාව වෙනම හඳුන්වන්න කියලා දීලා නැහැ. ඒ නිසා ඔබට ඉගෙන ගන්න පුළුවන් ක්‍රෙබ්ස් චක්‍රයේදී NADH2 අණු හතරක් නිපද වෙනවා කෙලින්ම පයිරුවික් අම්ල එක අණුවකින් කියන එක. එතකොට පයිරුවික් අම්ල අණු දෙකක් හැදුනා එක ග්ලූකෝස් අණුවකින්. එහෙනම් මේ වගේ දෙගුණයක් දේවල් නිෂ්පාදනය වෙනවා එක ග්ලූකෝස් අණුවක් ක්‍රෙබ්ස් චක්‍රයට ලක්වීම මගින්. එතකොට මේ සෑම පියවරකදීම එන්සයිම ක්‍රියාකාරී වෙනවා. ඒ හින්දා අපි දන්නවා එන්සයිම ක්‍රියාකාරීත්වයට උෂ්ණත්වය කියන්නේ ඉතාම වැදගත් සාධකයක්. ඒ නිසා පාරිසරික උෂ්ණත්වය මගින් ප්‍රතික්‍රියා වේගය ඉතා විශාල වශයෙන් තීරණය කරනවා. ඒ විතරක් නෙමේ සයනයිඩ් ආසනේට් වගේ සමහර අයන මගින් මේ ක්‍රියාවලිය නිෂේධනය කරනවා. මොකද ඔක්සිජන් පරිවහණයට බාධා ඇති කිරීමත් සෛලවලට විෂ සංයෝග නිකුත් කිරීමත් නිසා. මෙතන මේ පින්තූරය හොඳට බලන්න ක්‍රෙබ්ස් චක්‍රයේ අවධි දෙකම මෙතන පෙන්නුම් කරලා තියෙනවා. ඔබේ පහසුවට මේ පාඩම් කරගන්න ඕන නැහැ. නමුත් හොඳට බලලා අවබෝධය ඇති කරගන්න නිපද වෙන සංයෝග සහ ඒ වගේ ප්‍රමාණ ගැන විතරක් මතක තියාගන්න. බලන්න පයිරුවික් අම්ල අණුව මේ පළවෙනි පින්තූරේ පොඩියට තියෙන පයිරුවික් ඇසිඩ් අණුවක් කාබන් දෙකක් සහිත ඇසිටයිල් CoA කියන අණුවක් බවට විඝටනය වෙනවා. එතෙන්දී NADH2 එක අණුවක් නිෂ්පාදනය වෙනවා. ඊළඟට මේ ඇසිටයිල් CoA කියන සංයෝගයේ ක්‍රෙබ්ස් චක්‍රයට ඇතුළත් වෙනවා. එහිදී NADH2 අණු තුනකුත් FAD සමා වෙන FADH2 අණු එකකුත් ATP අණු එකකුත් නිෂ්පාදනය වෙනවා. එතකොට මේ සිද්ධ වෙන එක පයිරුවික් අම්ලයක් අම්ල අණුවකින් නිෂ්පාදනය වෙන ටික තමයි මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ. ඊළඟට මෙතෙන්දී නිෂ්පාදනය වෙන තවත් දෙයක් තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් අපි දන්නවා ජීවීන් ශ්වසනය සිද්ධ කරද්දී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියන දේ. ඉතින් ශාක සෛලවලටත් මේක පොදුයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයේදී භාවිත කරනවා වගේම තමා ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමේ හැකියාව ශාක සෛලවලටත් තියෙනවා. මේ විශේෂයෙන්ම ස්වායු ක්‍රෙබ්ස් චක්‍රය කියන ස්වායු ශ්වසන ක්‍රියාවලියේදී. ඊළඟට දැන් අපි දන්නවා
දැන් ඔන්න ග්ලූකෝස් අණුවක් පයිරුවෙක් අම්ලය බවට හැරුණා. ඊට පස්සේ ඒක තවදුරටත් බිනිල බිනිල ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් විදිහට කාබන් ටික පිට වුණා අන්තිමේදී ක්‍රෙබ්ස් චක්‍රයේ. නමුත් තවදුරටත් ශක්තිය කොහොමද තියෙන්නේ? ATP කිහිපයක් හැදුනා තමයි. නමුත් වැඩිපුර තියෙන්නේ NADH2 සහ FADH2 අණු තමයි වැඩිපුර නිපදවිලා තියෙන්නේ. ඉතින් මේ NADH2 සහ FADH2 තාමත් සෛලවලට පරිභෝජනයට ගත හැකි ශක්ති ආකාරයක් නෙවෙයි. ඒ හින්දා ඒවා සයිටෝක්‍රෝම් වර්ණක පද්ධතියක් ඔස්සේ ගමන් කරලා ඔක්සිකරණයට ලක් වෙනවා. මෙන්න මෙහිදී ශක්තිය නිපදවීමක් සිද්ධ වෙනවා. එතෙන්දී NADH2 එක අණුවකින් ATP අණු තුනකුත් FADH2 එක අණුවකින් ATP අණු දෙකකුත් සෑදෙනවා. ඒ වගේම තමා මේ ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියේදී අතුරු ඵලයක් විදිහට ජල වාෂ්පත් සෑදීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි ශ්වසනයේදී සිද්ධ වෙන පියවර තුන. එතකොට මේ පියවර තුනේදී ඇත්තටම නිපදවෙන ATP අණු ප්‍රමාණය ඔබට ගණනය කරන්න පුළුවන් ඇති. අපි කතා කරා ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට කැඩෙනවා. එතෙන්දී ATP අණු දෙකක් නිෂ්පාදනය වෙනවා කියලා. එතකොට ඔන්න කෙලින්ම එතෙන්දී ATP අණු හතරක් නිෂ්පාදනය වෙනවා කියලා අපි කිව්වා. ඊළඟට ඒ ATP අණු හතරයි තව නිපදුණා NADH2 අණු දෙකකුත්. NADH2 අණු දෙක මගින් එක NADH2 අණුවකින් අපි කිව්වා ATP අණු තුනක් හැදෙනවා කියලා. එතකොට NADH2 අණු දෙකකින් ATP අණු හයක් නිෂ්පාදනය වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපි කිව්වා FADH2 අණුවකුත් හැදෙනවා කියලා ග්ලයිකොලිසියේදී. ඔබට මතක ඇති මෙන්න මෙතන අපි සඳහන් කළා FADH2 අණු එකක් නිෂ්පාදනය වෙනවා කියලා. FADH2 අණු එකකින් ATP අණු දෙකක් හැදෙන ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියේදී කොට එක FADH2 අණුවකින් ATP අණු හතරක් sorry දෙකක් නිෂ්පාදනය වෙනවා. මේ විදිහට නිවැරදි ගණනය කිරීමක් මගින් අපිට පුළුවන් හොයාගන්න ශ්වසනයේ මේ පියවර තුන අවසාන වෙද්දී එක ග්ලූකෝස් අණුවකින් ATP අණු 36ක් නිෂ්පාදනය වෙන බව. ඒක පැහැදිලි ඇති ඔබට. ඊළඟට දැන් අපි මේ ශ්වසනයේ පියවර තුනම ඉගෙන ගත්තට අපි කතා කළා මෙතෙන්දි ක්‍රෙබ්ස් චක්‍රය ගැන. ඔක්සිජන් තිබුණොත් තමයි ක්‍රෙබ්ස් චක්‍රයට පයිරුවේක් අම්ලය ඇතුල් වෙන්නේ කියලා. හැබැයි ඔක්සිජන් නැති අවස්ථාවල පයිරුවේක් අම්ලය එතනින් නවතින්නේ නැහැ. මොකද ඔක්සිජන් නැති නිර්වායු අවස්ථාවලදී නිර්වායු ඔක්සිකරණය මගින් මේ ග්ලයිකොලිසිස් නිපදුණු පයිරුවේක් අම්ලය ප්‍රතික්‍රියාවලට සහභාගී වෙනවා. එක ආකාරයක් තමයි එතනෝල් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය. මේක විශේෂයෙන් ඊස්ට් වගේ ක්ෂුද්‍ර ජීවීන්ගෙනුත් කලාතුරකින් ශාක පටකවලත් සිද්ධ වෙනවා. මෙතෙන්දී පයිරුවේක් අම්ලයේ කාබොක්සිල් හරණය වෙලා එතනෝල් හැදෙනවා. ඒ කියන්නේ කාබන් පිට වෙලා එතෙන්දී එතනෝල් නිපද වෙද්දී ATP කිහිපයකුත් නිෂ්පාදනය වෙන්න හැකියාව තියෙනවා. හැබැයි මෙතෙන්දි ක්‍රෙබ්ස් චක්‍රයේදී සහ ඉලෙක්ට්‍රෝන පරිවහන මාර්ගයේදී තරම් ATP නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ ශක්තිය ඉතා අඩුවක. ඒ වගේම තමයි ශාකවලට මේ එතනෝල් කියන සංයෝගය ඉතා විශයි. ඒ හින්දා ශාක ජලයෙන් යට වෙලා තියෙන අවස්ථාවල මේක වෙන්න පුළුවන්. නමුත් ශාක වහාම ස්වාය ශ්වසනය සිද්ධ කරලා මේ එතනෝල් අයින් කරේ නැත්නම් ශාක පටක විනාශ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමා සත්ව සෛල සහ ඇතැම් බැක්ටීරියා තුලත් පයිරුවේක් අම්ලය තවත් ආකාරයකට ඔක්සිකරණය වීමක් සිද්ධ වෙනවා. එතෙන්දී පයිරුවේක් අම්ලය ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. ලැක්ටික් අම්ල පැසීම කියලා අපි මේක හඳුන්වනවා. මේ පැසීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ ක්‍රියාවලිය කෙටි කරලා ග්ලූකෝස් අණුවක් ලැක්ටික් අම්ලය සහ ATP නිෂ්පාදනය වෙන බව පෙන්눔 කරලා දක්වන්න පුළුවන්. මෙතෙන්දී ශාක ශ්වසනයට ඇත්තටම බැලුවොත් ස්වාය ශ්වසනය අත්‍යවශ්‍යයි. මොකද මේ ලැක්ටික් අම්ලය එහෙම නැත්නම් එතනෝල් වගේ සංයෝග ඇත්තටම ශාකයට අනවශ්‍ය සංයෝග. එතනෝල් කියන්නේ විෂ සංයෝග. ඒ විතරක් නෙමෙයි ලැක්ටික් අම්ලය හදද්දී ATP ඉතා අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ. ඒතර මේක ගොඩක් කාර්යක්ෂම ක්‍රියාවලියක් නෙමෙයි මේ නිර්වායු ඔක්සිකරණය කියන්නේ. ඒ නිසා ස්වායු ශ්වසනය අත්‍යවශ්‍යයි. ඒ හින්දා සමහර ශාක ඔක්සිජන් අඩු ජලජ පරිසරවල එහෙම නැත්නම් මඩ පරිසරවල වැඩෙනවා. ඒතර මේ වගේ ශාකවල විවිධ අනුවර්තන තියෙනවා එයා ඔක්සිජන් ලබා ගැනීමට සහ ලබා ගන්න ඔක්සිජන් ප්‍රමාණය වැඩි කර ගන්න.
ඒ අනුවර්තන තමයි උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් සිදුරු සහිත කඳන් පිහිටීම. මොකද මේ සිදුරක් කඳේ තිබ්බහම ඒ සිදුරේ වාතය ගබඩා කර ගැනීම හැකියාව මේ ශාකවලට තියෙනවා. එතකොට ඒ වාතයේ ඔක්සිජන් තියෙන නිසා ඒව ශාකයට පරිභෝජන කරගන්න පුළුවන් වෙන උදාහරණ තමයි නෙළුම්, කංකුම්, ගොයම් වගේ ශාක. මොකද ඒවා ජලයේ ජලජ පරිසරවල තමයි වැඩෙන්නේ. ඔක්සිජන් ලබා ගැනීම හැකියාව ඉතා අඩුයි. මොකද ජලයේ දී වෙලා තියෙන ඔක්සිජන් විතරයි යාට ගන්න පුළුවන් ඇත්තට. මේ නිසා මේ සිදුරු සහිත කඳන් වලින් මේ ගැටලුව මගහරවා ගැනීමට යම්තාක් දුරට මේ ශාකවලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි වායුදර මුල් පිහිටනවා. උදාහරණ තමයි කිරල කඩොලාන වගේ ශාක. මේ කඩොලාන පරිසරවල වැඩෙන ශාකවල වායුදර මුල් වායුගෝලයට වැඩිලා තියෙනවා. ඒව හරිම ස්පොන්ජ් වගේ. එතකොට ඒවට පුළුවන් වාතය වායුගෝලයෙන් අවශෝෂණය කරගෙන ගබඩා කරලා තියාගන්න ඒ වාතය භාවිතා කළ ශාකය ස්වායු ශ්වසනය සිද්ධ කිරීමේ හැකියාව දරා ගන්නවා. ඊළඟට අපි කතා කරමු ශ්වසන ක්‍රියාවලියට බලපාන සාධක මොනවද කියලා. ප්‍රබව සංසේෂණ වගේම තමයි ශ්වසනයටත් බාහිර සහ අභ්‍යන්තර කියන ආකාර දෙකේම සාධක බලපානවා. අභ්‍යන්තර සාධක ආකාර දෙකයි ප්‍රධාන වශයෙන්. පළවෙනිම දේ එන්සයිම. එන්සයිම ගැන කතා කරද්දී ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියා රාශියක් ඔස්සේ, විශේෂයෙන්ම ක්‍රෙබ්ස් චක්‍රය කියන එක. මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී ඒ වගේම ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියටත් එන්සයිම අවශ්‍යයි. මේ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමේදී තමයි එන්සයිම දායක වෙන්නේ. ඉතින් එන්සයිම අක්‍රිය වුණොත් ශ්වසන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩාල වෙනවා. දැන් එන්සයිම ඉතා වැදගත් අභ්‍යන්තර සාධකයක් ශ්වසන ක්‍රියාවලියට බලපාන. ඊළඟට සෛලීය සංයෝග. මොකද ශ්වසන ක්‍රියාවලිය සෛල තුළ ඇති කාබනික සංයෝග භාවිතා කරලා තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම මේ සංයෝග ප්‍රමාණය මත ශ්වසන ක්‍රියාවලිය රඳා පවතිනවා. ඒ වගේම මේ සංයෝග වැඩි වෙනකොට ශ්වසන වේගය වැඩි වුණත් වෙනත් සාධකයක් සීමාකාරී වීමෙන් ශ්වසන වේගය ඒකාකාරී වෙනවා. ඒක තමයි ඒකාකාරී අපි ප්‍රබව සංසේෂණයේදී කතා කරපු සීමාකාරී සාධක පිළිබඳ නියමයේදී කියවෙන්නේ. ඊළඟට අපි බාහිර සාධක ගත්තොත් විශේෂයෙන්ම බලපාන බාහිර සාධකත් ආකාර දෙකක් තියෙනවා. උෂ්ණත්වය පළවෙනිම දේ. අපි දන්නවා පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට සෛලවල ශ්වසන වේගය වැඩි වෙනවා. හේතුව තමයි එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. හැබැයි එන්සයිම යම් කිසි උෂ්ණත්ව පරාසයක් ඉක්මවා ගියාම තමන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරගන්න සංයෝග ප්‍රෝටීන්මය සංයෝග එන්සයිම කියන්නේ. ඉතින් යම් කිසි උෂ්ණත්ව අගයකට පස්සේ තවදුරටත් උෂ්ණත්වය වැඩි කිරීමෙන් එන්සයිම අක්‍රිය වෙනවා. ඒ හින්දා ශ්වසනය නවතිනවා. මේ ප්‍රස්ථාරය පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඒක. මේක හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 48 කියන්නේ එන්සයිම උපරිම ක්‍රියාකාරීත්වයට එළඹෙන උෂ්ණත්වය බොහොමයක් එන්සයිම. එහෙනම් තමයි මේ 48 සෙල්සියස් අංශක ලකුණු කරලා තියෙන්නේ උපරිම ශ්වසන වේගය ලබා ගන්න අවස්ථාව විදිහට. හැබැයි එතනින් එහාට උෂ්ණත්වය වැඩි කරද්දී ශ්වසන වේගය තවත් වැඩි වෙන්නේ නැහැ. එන්සයිම බිඳ හෙලීම නිසා ශ්වසන වේගය අඩු වෙලා සමහර වෙලාවට බිඳුවට මෙන්න පුළුවන් එන්සයිම ඔක්කොම විනාශ වුණොත් එහෙම. ඊළඟ බාහිර සාධකයේ තමයි වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණය. අපි දන්නවා ස්වාය ශ්වසනයට ඔක්සිජන් අත්‍යවශ්‍යයි. එතකොට මේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනකොට ඇතිතරම් උපස්තර තියෙනවා නම් බෝගොල ශ්වසන වේගය වැඩි වෙනවා. නමුත් මේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙලා උපස්තර සීමා සහිත වෙනකොට ශ්වසන වේගය සීමාකාරී වෙලා නියත අගයකට එළඹීමක් සිද්ධ වෙනවා. මං හිතනවා ඔබට පැහැදිලි කියලා. ඉතින් මේ ටික තමයි ශ්වසනය යටතේ ඔබ දැනුවත් වෙන්න ඕනේ කරුණු ටික. අපි මේ ගැන ප්‍රශ්න වලින් සාකච්ඡා කරමු තවදුරටත්. එතෙක් ඔබට බොහොම